අයිබෝවන් තරු රටා ග්‍රහලෝක අපේ ජීවිත වෙනස් කරන්නේ කොහොමද අපි මෙන්න මේ කරනව ගැන දීර්ඝ වශයෙන් වෙනස් වෙනස් මාතෘකා එක්ක වේදාංග වැඩසටහනින් කතා බහ කරනවා ගිය වැඩසටහන් පුරාවටම අපි ලග්න පිළිබඳව කතා බහ කරා එකින් එක කොහොමද ලග්නය සමස්තයක් විදිහට බලපෑම් ඇති කරන්න කියන කාරණාව ගැන සහ ලග්න පිළිබඳ වැඩිදුර විස්තරයක් අපි ගිය සතියේ වැඩසටහනේදී සිංහ ලග්නය ගැනයි කතා බහ කරේ. ඉතින් අද දවසේදී අපි කන්‍යා ලග්නය ගැන කතා බහ කරන්න සූදානම්. අදත් සුපුරුදු විදිහට වැඩසටහන ඉදමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගන්නවා පානදුර ශ්‍රී වාස්තු හෝම්ස් ප්‍රධානි සිවිල් ඉංජිනේරු වාස්තු විද්‍යාඥ සහ ජ්‍යොතිර්වේදී අසන්තද සිල්වා මහතා. අයිබෝන් ඔබතුමාට. අපි सिंह लग्न गिशती कथा बहकल अद तीयने कन्या लग्न गेन कथा बहकर कन्या लग्न हिमी ओबट अद वेडसट बोहो सैन रसवत्ते सह वेदगत कि विश्वास करण मुलिन महान कमती उबत मन के कन्या लग्न स्वभाव कहुमद समस्त पीधियट जनादरी लग्न गेन तर मे कन्या लग्न की ऊह हम जनादरी एक हायवनी राशिय हायवनी बाबय के केंद्रे गलवेन मेषेन पटंग पश्ये कन्या बट वेटन हायवेन एक मे समाजे तीन एक विग्रह निवरदि कन्या हरिम सुखनाम्याय सौम्याय लगे कन्या नितरम सामान्य साम कामी हसीरे न मे मे बिहट कन्या राशि कन्या लग्न तं कन्या भाव जन प्रधानकुटम एक मतिमतांतर तीयन एक्मी बलवत् पुराण वैदिक उत्तरेन्द्रियानु वेदेटाणु कन्यावट कन्याव किल नमक प्रयोजनेट गणी नेह न युदागनु लबानी नेह पेहदिव मेकट कियाने मे कुमरी कियन वचने तमा मे व्यास मुनि वगे मुनिवरुंगे वेद भाषिते संधान नतुवा कन्या किला वचनया पाविता विन्ने मे कुमरी कियन वचनया तेकतमा वेदे मे कन्या राशिय ज्ञानतीन श्लोक उक्कोम पवतीन्ने एतेकम जनादरी अहुवा मे कन्याव कोई वगेद कियन एक मुलिम अपि बलमु मे कन्या राशिय नत्तं कुमरी राशिय कियन भावय राशिय खोई वगेद कियने कट खालीम मेक मे पुराण वैदिक ऋषिवरु मे कन्या राशिये संकेते खोई वगे इद्रिपत किरीमकिं करलतीन वादी किला वसंत महात्म्य पुंची बादा किरीमक करनो देंग अपी दाकिन अनित संकेत वल्ट वैडिय मे कन्या राशि संकेते बहुम लस्सनाय ध्यान्य मीटा कतट गत्त कांतावक ओरुवक वगे පැහැදිලිව නැහැ අපිට හරියටම කියන ඔරුවක වගේ නැගලා වතුරේ ගමන් කරනවා වගේ හැඩයක් තමයි තියෙන්නේ මේකෙන් ලොකු දෙයක් ඉස්මතු කරනවා කියන කාරණාව පැහැදිලි ඒ ගැන වැඩිදුර විස්තර දැනගන්න කැමතියි ඔව් ජනාදරි මොකද මේ අපි ගත්තහින් පස්සේ අපේ අනෙකුත් රාශි වලේ සංකේත ගත්තහම ඊට වඩා වැඩි ඩීටේල් එකක් සාම්ප්‍රදායිකව ගත්තත් මේක ठीका वेडी सिंबल्स की पैकिंग तमा ऋषिवर मेक इदिरीपत तीन पेहदी मेके बहुत एलिए नतीट मम कि मेन मेवगे रूप स्वभाव रूप सटहना सटहना निमित्तक तमा मे कन्या राशि संबंधे तीन एक इतामत अंदर वतुरक एक पतुल पेन नति पेहदिली नति वतुर अभी को गलन दियपहरा हेबई किसी आलोक्या नहे वतुरे एक बोट वक्ति दिग बोट वक् बोटे इदिरी लंटन का मुखदेट मे पहना वहिच पहना इतने आलोक्यानो एक बोटे इदिरी पसम कोटसे ईलंगट इनवा इट पोटक पीट पसीन කන්‍යාවක් පැහැදිලිවමය ගැහණු කෙනෙක් වුණාට ඒක කන්‍යාවක් කන්‍යාව ඉන්නවා කන්‍යාවට පිටුපසින් ධාන්‍ය තොගයක් මිටි කිහිපයක්
ගොඩ ගහලා තිනවා මින් පිටුපස ගත්තාම කිසිඳු දෙයක් පේන්නේ නැති අතිශය ඒ කියන්නේ බෝට්ටුවේ අග කොටස අග හතරෙන් එක විතර සම්පූර්ණයෙන්ම අඳුරේ ගිලිච්ච කිසිවක් නොපෙනෙන අභ්‍යන්තරිකව හරිම গুপ্ত නිමිත්තක් තමා දීලා තියෙන්නේ මේ සම්පූර්ණ සිම්බල් එක නැත්තම් සංකේතය බැලුවම හරිම ලස්සනයි අපිට මේ බලන්න පුළුවන්කම තියෙනවා මේ සංකේතය අපි ඒක බලන ගමන් ඔබතුමා කතා බහ කරමු හරි දැන් ඊළඟ දෙයක් තියෙනවා ඔතන පේනවා ඔයගොල්ලන්ට ওই කොටස් හතරක් හැමසිස්සෙම කොටස් හතරකින් තමා පේන්නේ ඔය ජනාධිරි කිව්වා වගේ ඉතා පුලුල් පරාසයක ගැබ්බෙලා තියෙන සංකේත කිහිපයකින් යුක්ත ඉතා විශාල ඩීටේල් එකක් තියෙන එක සිද්ධි දාමයක් මේ කියන කන්‍යාවේ සිම්බල් එක විදිහට පෙරදිග ඍෂිවරු විශේෂයෙන් ව්‍යාස මුනි හැම ඉදිරිපත් කළා තියෙනවා හැබැයි තව දෙයක් ජනාදරි හැබැයි එළිය සමාජයේ තින්නේ යම්කිසි කන්‍යාවක් සමහර අවස්ථාවලදී පිහාට දෙකකුත් තියෙනවා මෙන්න මේ කන්‍යාව ගහක් හෝ වීකරලක් අල්ලගෙන ඉන්නවා කියන සංකේතයක් පමණයි බහුතරයක් අපිට ජ්‍යොතිෂ පදනම් වලින් දකින්න ලැබෙන්නේ නමුත් මේ කන්‍යාව මෙන්න මේ වගේ පසුබිමක් තියෙන්නේ මුලින්ම ජනාදරි ඉතා අඳුරු පතුල නොපෙනෙන අතර මේක නොසෙල් වෙන වතුරක් කිව්වොත් හරි গুপ্ত වතුරක් තුල අඩ අඳුරක තියෙනවා ඔරුවක් මේ ඔරුවේ ඉදිරියේ ලැන්ටන් එකක් නැත්තම් පහනක් තියෙනවා යම් ආලෝකයකින් දැල්වෙන මෙන්න මේ පහනෙන් පස්සේ කන්‍යාවක් ඒක පැහැදිලිවම කන්‍යාවක් කන්‍යාවකගේ රුවක් තියෙනවා ඉනොත් පිටිපස්සේ හැබැයි මේ කන්‍යාව දක්වා ආලෝකය වැටිලා තියෙනවා කන්‍යාවගෙන් පිටිපස්සේ ධාන්‍ය ගොඩක් නැත්තම් අපි කියමුකෝ වී කියලා කරල් වලින් යුක්ත ධාන්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා ඊළඟට මේ ධාන්‍ය වලින් පස්සේ තියෙන හතරෙන් එක නැත්තම් මේ බෝට්ටුවේ හතරෙන් එකක කොටස සම්පූර්ණයෙන්ම අඳුරකින් ගිලිලා ඒක පේන්නේ හරියට සම්පූර්ණයම අඳුරක පවතින තත්වයක් තමයි නිවැරදි වේදාංගයක ගැබ්බී ඇති සිම්බල් එකේ තියෙන්නේ මෙන්න මේක හරිම ලස්සන ඩීටේල් එකක් සම්පූර්ණයෙන්ම ඔය කන්‍යාව විග්‍රහය සහ ඒකේ මේ මූලිකාංග සියල්ලම ඍෂිවරු මේ සමස්ත පද්ධති මේක ඇත්තටම සිම්බල් එකට වඩා මේක සමස්ත චිත්‍රයක් වගේ තියෙන්නේ මේ චිත්‍රයේ පුරාම මිනිස්සු කොයි වගේද කන්‍යාවේ මිනිස්සු කොයි වගේද ඒ වගේ සම්පූර්ණ වූ විග්‍රහයක් ඔය සිම්බල් එක තුලින් ලබා ගන්න පුළුවන් ඒක හරහා සම්පූර්ණයෙන්ම කන්‍යා ලග්න හිමියන් ඔවුන්ගේ ගති පැවතුම් ක්‍රියාකාරකම් ඔවුන් ළඟ තියෙන දේ සංගවගෙන ඉන්න දේ මේ හැමදේම විග්‍රහ කරන්න පුළුවන් රූප සටහනක් තමයි ඇත්තටම මේ කන්‍යාවට දීලා තියෙන්නේ දැන් ඒතර අසන්ත මහත්මයා මේ අපි දැන් කන්‍යාවක් කියලා කියන්නේ බොහොම ලස්සන ඒතකම අපි හරිම වචනේ කියනවා පිරිසිදු මේ වචන වලින් විග්‍රහ කරන්න පුළුවන්නේ දැන් කන්‍යා ලග්නය කියන දේ අපි සමස්තයක් විදිහට විග්‍රහ කරොත් එහෙම කොහොමද මේ ලග්නය හිමි අයයි ගති පැවතුම් දැන් මේ ලග්නේ සංකේතයටම ගැලපෙනවද කොහොමද එතන තියෙනවා මේ ජනාධිපති පොඩි ගැටලුවක් ඇතරම අපි ඉදිරියට කියාගෙන යනකොට අංශක ගණන් එක අපි කියමු එතකොට තේරෙයි මේ 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 සමාජයේ පවතින කන්‍යා ලග්නය කියන එකේ තියෙන පවිත්‍රතාවය සෑම කන්‍යා ලග්නයක් තුලම ගැබ් වෙලා තියෙනවද කියලා. ඒ කියන්නේ සෑම කන්‍යා ලග්න හිමියෙක් තුලම මේ කියන ගති පැවතුම් තියෙනවද කියන කාරණාව. හැම ව්‍යංගයෙන් කිව්වොත් ඒක එහෙමයි. නමුත් අපි කොටස කොටස විභේදනය කරාම ජ්‍යොතිෂය දන්නා අයටත් නොදන්නා අයටත් ජ්‍යොතිෂය කරන අයටත් ගොඩක් විග්‍රහයක් ලබා ගන්න පුළුවන්. අංශක ගන්න දැක්කහම මේ ඇත්තම කොයි මට්ටමේද කන්‍යාව දුවන්නේ කන්‍යා ලග්නිය දුවන්නේ ජන්මයා දුවන්නේ කියන එක පැහැදිලිව මේක අතිශය පෞද්ගලික කොටසක් මෙහි තිනවා නමුත් මේක වේදේ කොටසක් නිසා ඒක ඉදිරිපත් කරන්න හිතුවා ඉතින්
අනිවාර්යයෙන්ම අපි කතා බහ කරන්නේ ඔබට අවශ්‍ය කරන දැනුම සහ ඒ අදාළ කරන කරුණු කාරණා නිසියාකාරවම ලබා දෙන්න ඕනේ නිසා නැතුව මේ සමහර දේවල් හිතේ පොතේ විතරක් තියාගෙන කතා බහ කියලා තේරුමක් නෑ නසන්ත මහත්මයා නේද අපි හැමනම් අදිකට කතා බහ කරගෙන යමු කොහොමද මේ කන්‍යා ලග්නේ පිළිබඳ ඉදිරි ජනතරි මෙහෙමයි දැන් අපි කිව්වනේ සමස්ත බෝට්ටුවක් ගැන ඔව් මේ බෝට්ටුව කොටස් හතරකට කඩන්න පුළුවන් ඒ කියන්නේ පළවෙනියෙන්ම අර ලැන්ටර්න් එක නැත්තම් මොකද්ද පහන තිබ්බ කොටස කියලා ගන්න පුළුවන් ඊළඟට කන්‍යාව වාඩි වෙලා ඉන්න කොටස ගන්න පුළුවන් ඊට පස්සේ මේ කල්පනා කරොත් ධාන්‍ය කොටස ධාන්‍ය මිටිය තියෙන තැන ඒක ගන්න පුළුවන් ඊට පස්සේ මම අර විග්‍රහ කරපු හතරෙන් එකක කොටසක් තිබුණා අධික අඳුරක ගිලී පවතින කොටස හිස් අවකාශයක් තියෙනවා හිස්ද නැද්ද කියලා කියන්න බෑ ඒකත් අපහැදිලි පැහැදිලිවම গুপ্ত අඳුරක තියෙනවා එහෙම තමයි ශ්ලෝක විග්‍රහය තියෙන්නේ එතකොට අපි විග්‍රහයට කලින් බලන්න ඕන මේ කන්‍යාවේ අධිපතිත්වය කන්‍යාවේ අධිපතිත්වය බුධ කියන මට්ටම ප්‍රාථමික මට්ටම ඒ වගේම රාහුට අධිපතිත්වයක් පැහැදිලිවම කන්‍යාවේ දක්වන ද්විත්ව අධිපතියෝ ඉන්නවා ඒක ගොඩක් වෙලාවට බුධ ගැන විතරයි කතාව තියෙන්නේ නමුත් ද්විත්ව අධිපතියෝ නැත්තම් අර අපි කලින් කිව්වා සිංහේ අධිපතිය සූර්යා නැත්තම් රයන් වියන් ග්‍රහය වගේ කන්‍යාවට අධිපතියෝ දෙන්නෙක් ඉන්නවා එකෙනෙක් බුධ එකෙනෙක් රාහු මෙන්න මේ தත්ත්වය ಉಪಯೋಗي කරගෙන සහ අර මම කිව්වනේ බෝට්ටුව අපි කොටස් හතරකට චනාදරි විග්‍රහ කරන්නේ. ඒතර මේන් අපිට පුළුවන් දැන් රාශි වලයක් මුලින්ම මම කියලා දීලා තිනවා අංශක 360 අපි කොටස් 12කට බෙදුවාම අංශක 30යි. ඒතර මේ කන්‍යාවේ පූර්ණ වූ අංශක 30. නැත්තම් මේෂ වෘෂභ මිතුන කටක ආදී ගත්තාම 6 වන අංශක 30. අයිති වෙන්නේ කන්‍යාවට. මෙන්න මේ අංශක 30 කොටස් 4කට බෙදුවොත් එක කොටසකට අංශක 7හමාරක් 34න් බෙදුවම 7හමාරක් එනවා. එතකොට අපිට දැන් අර කලින් මම විග්‍රහ කරලා තියෙනවා වගේ ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඕගොල්ලන්ගේ කන්‍යාවේ ඉන්නවනම් දරුවෙක් හරි ඕගොල්ලෝ හරි පෙහිතවතුන්ගේ දන්න අය හරි කන්‍යා ලග්නය හිමි ජන්මී. ඊට අමතරව අද තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඕනම ලග්න කේන්දරයක කන්‍යාව කියන කොටුවේ දැන් අපි හිතමුකෝ සිංහ ලග්නේ කේන්දරයේ තියෙන කෙනෙකුගේ දෙවැන්න කන්‍යාව සිංහ කන්‍යා නිසා. ඒතර මේ දෙවැන්නේ නැත්තම් මේ කන්‍යාව කියන කොටුවේ ඕනම තැනක කන්‍යාව පිහිටන්න පුළුවන්. ග්‍රහයක් ඉන්නවා නම් එහෙම වෙන්නත් පුළුවන් නැත්තම් කන්‍යා ලග්නයම වෙන්නත් පුළුවන්. මේ දෙකටම මම අද කියන්න යන දේ තෘප්ත වෙනවා. අපි කොටස් හතරකට බෙදලා බලමු කොහොමද මේ ජන්මීන්ගේ ජීවිත වෙන්නේ කියලා. පළවෙනි එක බිඳුවේ ඉඳලා අංශක 7හමාර මුල් අංශක 7හමාර තුල උපදින ජන්මී කන්‍යා ලග්නයේ අංශක 3 4 5 6 7 7.1 ඒ වගේ උපදිනවා නම් ඒ ජන්මීන්ගේ තියෙනවා ඉතා විශාල ආලෝකයක් ජීවිතේ. මේක යම් ප්‍රශ්නයක් වෙලාවේදී Tamanta ආලෝකයක් ලැබෙන්නත් ඒත් එක්කම අන් අයගේ ජීවිත නිවැරදිව දකින්න ඒගොල්ලන්ගේ අනාගතය දකින්න ආලෝකයක් ඔවුන්ගේ මනසට ඒ වගේම මනසේ විශේෂ ශක්තියින් කොටසක් ගැබ් වෙනවා එකක් අන් අයගේ අනාගතය දකින්න ඒත් එක්කම ගුරුහරුකම් දෙන්න මෙන්න මේ වගේ දේවල් වලට 0යි 7හමාරයි අතර කට්ටිය ඒ වගේමයි නිර්මාණශීලීත්වය සැලසුම් නිර්මාණයක් සැලසුම් කරන්න පුළුවන් හැකියාව මානසික ශක්තිය මේ 0යි 7හමාරයි අතර අංශකවල උපදින කන්‍යා ලග්න හිමියන්ගේ පැවතුම් වෙනවා. එහෙමනම් අපි කෙටි විරාමයක් ගන්න සූදානම් අසන්ත මහත්මයා විරාමයෙන් පස්සේ අපි ඊතුරු කතා කරන්න තියෙන කාරණා ටික ගැන දීර්ඝ වශයෙන් කතා බහ කරමු. වේදාංග කතා බහත් එක්ක එකතු වෙලා ඉන්න කන්‍යා ලග්නය ගැනයි අද දවසේදී අපි කතා කරන්නේ. වේදාංග කතාබහත් එකයි එකතු වෙලා ඉන්නේ අපි කන්‍යා ලග්නයේ පිළිබඳවයි අද දවසේදී වැඩසටහන වෙන් කළේ. අපි විරාමයට කලින් එක් අංශක එක කොටසක් ගැන කතා බහ කර ආසන්ත මහත්මයා. තව කොටස් තුනක් තියෙනවානේ. හරි අපි ඒ ගැනත් කතා බහ කරමු. ඒත් එකම ජනාධරී අර කලින් කිව්ව කතාවත් එක්ක
මෙන්න මෙතන දෙවැනි අංශක ඒ කියන්නේ අංශක හතහම් ආර ඉඳලා 15 දක්වා වෙන අංශක දෙවැනි අංශක හතහම් ආර ගත්තොත් මෙන්න මෙහි මේ කොටසේ බොට්ටුවේ කන්‍යාවේ සිට ඉඳගෙන ඉන්නවා මෙන්න ඇත්තටම හතහම් ආර ඉඳලා අංශක 15 දක්වා මෙන්න මේ කොටසේ උප්පත්ති කවුරු ලැබනෝ නම් පමණයි ඔහු හෝ ඇය පාරිශුද්ධත්වය ගැන කතා කරන්නේ සහ කල්පනා කරන්නේ මේ 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 කියන අංශක ගණන් වල ඉපදිච්ච අය තමන්ගේ පිරිසිදු බව පාරිශුද්ධත්වය දැඩිසේ රැක ගැනීමට උත්සාහ කරනවා ඒ වගේම අනිත් අය ගෙන් මේක වෙනස් වෙන්නේ කොහොමද අන් අය සම්බන්ධව සාපේක්ෂව දකින්න මෙන්න මේ තත්වයන් මේ මේ समस्त कन्याव गेन अभी उलुवे त्यागन इनक उन्नो अंशक हतहमारे अंशक पालो दक्का थुल उपदीन आयट पमनाई पीहिटाने अने किसी अंशक यक उपदीन आयलंग एक मट्टम्बलिंग एक पीहिटाने मेक कियाने में मानसिक तत्व्याक ये तत्व पीहिटाने नह जनादरी අපි එක පැහැදිලිම කරලම කියන්න ඕනේ අසන්ත මහත්මයා අපි මේ මානසික තත්ත්වයක් ගැනයි කතා බහ කරන්න කියන කාරණා ඊළඟට ජනාදරී අපේ තුන්වෙනි කොටස ඒ කියන්නේ අංශක 15 ඉඳලා අංශක 22 හමාර දක්වා වූ තුන්වෙනි අංශක 7 හමාර ක්‍රියාත්මක වෙනවා මේ අංශක 7 හමාරයේදී පැහැදිලිවම ධාන්‍ය කොටසක් එතන ධාන්‍ය රොත්තක් වීකරල් සමූහයක් තියෙනවා ඒතර මේ අංශක ගාන තුල උපදින ජන්මීන්ට තමන්ගේ රැකියාවකින් අස්වැන්න පහසුවෙන් කපා ගන්න පුළුවන් ඒක තමයි පැහැදිලිවම එතන දක්වා තියෙන්නේ ඒ වගේම හරි වැරදි කියන දෙකම ඊළඟට සමාජයේ ලෝකයේ තුල තමන්ට විශාල ඔප්ෂන්ස් අවස්ථා උද්ගත වෙනවා ඒ හරහා වුන් පැහැදිලිවම තමන්ගේ ටාගට් එකට ගිහිල්ලා අස්වැන්න කපා ගන්නවා හරිද වැරදිද කියන එක ගැන නෙමෙයි කතා කරන්නේ තමන්ගේ ධනය අස්වැන්න පැහැදිලිවම ලබා ගන්නවා කියන එක තමයි මෙහි තියෙන්නේ ඒත් එක්කම තියෙනවා ජනාදරී අවසාන කොටස අර අපි නැවත නැවත එවලි විග්‍රහ කරා වගේ අවසාන අංශක 7හමාර කියන්නේ අංශක 22හමාර නල අංශක 30 දක්වා කන්‍යාවේ වූ කොටසේ අධික අඳුරක් පවතින්නේ මේ අඳුරු කොටස තුල ගබඩාව ඒත් එක්කම ධනය සැඟ වූ ධනය සැඟවිච්ච ගබඩා මේ හැමදේම තියෙනවා කෙනෙකුගේ කේන්දරයේ අංශක 22 හමාරෙන් යහපත 23 24 25 ආදී කොට 30 දක්වා අංශකයක උපදිනවා නම් ජන්මියේ ඒ ජන්මියා පැහැදිලිවම රහසිගත ධනයකට උරුමකම් කියනවා ඒ කියන්නේ සමාජයට ව්‍යුත්පන්න වෙන්නේ නැති එකපාරට එක්ස්පෝස් වෙන්නේ නැති සම්පත් ධනයන් ඔහු සතුයි ඔහුව දැක්කහම කියන්න බෑ ඔහු ළඟ මේ වගේ ධනස්කන්ධයක් තියෙනවා ධනයක් තියෙනවායි කියලා මේක පැහැදිලිවම කණියා ලග්න හිමි රාජතාන්ත්‍රිකයෝ වේවා ඒ හැමෝගෙම ඒ එසේමයි අපි බලලා තියෙනවා ඒක හරියටම හරි මොකද ඒ මට්ටම ඍෂිවරුන්ගේ වෛද්‍යක ජ්‍යොතිෂ මට්ටම පර්ෆෙක්ට්ලි ක්‍රියාත්මක වෙනවා මේ தත්ත්වය සාමාන්‍ය කාගේ වුණත් ක්‍රියාත්මක වෙනවා මෙන්න මෙහෙම තමයි ජනාදිරි අර බෝට්ටුවේ කොටස් හතර අපි විග්‍රහ කරොත් දල වශයෙන් ඔන්න ඔය විග්‍රහයන් තමයි ඉදිරිපත් කරන්න පුළුවන් මට්ටමක තියෙන්නේ හොඳයි එහෙමනම් අසන්ත මහත්මයා දැන් කන්‍යා ලග්නේ හිමි අයගේ ගති පැවතුම් ගැන අපි පොදුවේ කතා බහ කළොත් කොහොමද ඊට කලින් පොඩ්ඩක් තියෙනවා ජනාදරි මෙන්න මෙහෙම දෙයක් කන්‍යාවට රාහුගේ නියෝජනයක් තියෙනවා කියලා කිව්වනේ ඒතර මේ රාහුගේ නියෝජනය හරහා වුන්ට පැහැදිලිවම අගමුල නොතේරෙන එකක් ඒත් එක්කම හරි ඒගොල්ලෝ කරන දේවල් වලින් අනිත් අය එකපාර ෂොක් වෙන දෙයක් සමහර අවස්ථාවලදී පැහැදිලිවම අපකීර්තිය ගැනලා වුන්ව विनाश करना पे लंबे निकाक मैं राहु के इन्फ्लुएंस के नतन राहु के कोर्ट पे नवाई के नब के राहु ग्रहणीय टा सुई म किए निका कन्यावे तीनों मगर कन्यावे के ना हमों में कथा करने बुद्ध देखा हरि साउम्य ग्रहाय के लिए तो कन्यावे कथा करने नमत जन्मी इंट कन्यावे दी इता वैदी बाटी ना कमाक तीने राहु के इन्फ्लुएंस के न एक क्रियात्मक बिना हेतिकम जनादरी अहुआ में कन्या लग्न कट्टिय संबंध मैंने मे वगे देखती नो इट एक मे कन्याव कियन राशि गोत् पेहदिली वम मे उकुल एक्म अखय उंडुकपुच्छ मे कियन शारीर पद्धति उन्न एक कियन खोटस
පැහැදිලිවම में කන්‍යාවේ නියෝජනයක් තියෙනවා ඒත් එක්කම මේ පළතුරු වතු සාරවත් ගෙවතු මේ නියෝජනේ මොකද මේක මේ පැහැදිලිවම ගන්නේ අපි ආයුෂ ඉවර වෙන තැන හොයන්න පටන් ගන්නකොට මේ රාශීන්ගේ අවස්ථාවක් තියෙනවා ඒතකොට රාශිය ක්‍රියාත්මක වෙන්නේ කොතනද කොතනද මේ පුද්ගලයාගේ ආයුෂ ඉවර වෙන්නේ කියන එක සම්බන්ධව බලන අවස්ථාවේදී ඔය මම කිව්ව දේවල් ටික ඉදිරියේදී අපි ඒක විග්‍රහ කරන ප්‍රෝග්‍රෑම් එකකදී අපි හිතවතුන්ට වැදගත් වෙනවා ඒත් එක්කම මේ ගබඩා පොත්පත් පැහැදිලිවම ගබඩා කරලා තියෙන දේ වාස්තු විද්‍යාවේදී අපි වාස්තු පරීක්ෂාව සිද්ධ කරනකොට මේ කන්‍යාවේ තියෙන ගැටලු ටික ගොඩ දාන්න ඕන ඒකදී පුස්තකාල පොත්පත් කියලා තියෙන තැන් කාඹර ගබඩා කාඹර ඒ වගේම ඒත් එක්කම ගත්තොත් පුද්ගලයානුරූපව ගත්තහම තව දෙයක් තියෙනවා ජනාදරි මේ තීක්ෂණ දැනුමක් ප්‍රඥාවන්තයි ඒත් එක්කම නුවණක්කාර කමින් යුක්තයි හැබැයි මේ ඉක්මනින් කලබලවන ස්වභාවයක් වහවහා කලබලවන ස්වභාවයක් ඒත් එක්කම ඉක්මනට තැති ගැන්වීමකට ලක්වන ස්වභාවයක් මේ කන්‍යා ලග්න හිමි ජන්මේන්ට නිතර තියෙනවා නමුත් අර පැහැදිලිව කිව්වා වගේ ඒගොල්ලෝ ඔවුන්ගේ තමන් පිරිසිදුයි තමන් හරි කියලා හිතන මට්ටම ක්‍රියාත්මක වෙන්නේ අර දෙවන අංශ දෙකමාර කොටසේ පමණයි අනිත් හැම අවස්ථාවකදී හැබැයි මේ හැම අවස්ථාවකදී ඒගොල්ලන්ට විචක්ෂණ බුද්ධියක් ඉතා හොඳ ශාප් දැනුමක් මේ දේවල් ටික තියෙනවා ඒත් එක්කම ජනාදරි මේ අපි අද මේ කන්‍යා ලග්නය හිමියාට යම් මන්ත්‍රම් එකක් දෙමු ඒක ලියා ගන්න කියලා ඒ මන්ත්‍රය හරහා උන්ගේ තියෙන ඔය කිව්ව ගැටලු ටික යම් ප්‍රමාණයකට ගලව ගන්නත් තමන්ගේ ප්‍රතිරූපය වගේම සෞඛ්‍ය ඉදිරියට ගන්නත් හේතුවක් වෙනවා ඒ මන්ත්‍රම් එක පාවිච්චි කිරීම උදෑසන වරුවක වතුර පානය කළා කකුල් බිම තියන්න තුව මන්ත්‍රය පාවිච්චි කරන්න පුළුවන් ඒක ලියාගත්තර කමක් නැහැ ඒක පැහැදිලිව ඕම් කුමරියේ නමක් ඕම් කුමරියේ නමක් කියන මේක තමයි ව්‍යාස මුනි හැමසිම ඉෂු කරපු මන්ත්‍රම් එක මේක කන්‍යා ලග්න හිමි අය මේ මන්ත්‍රම් එක සාමාන්‍යයෙන් 21 වාරයක් විතර උදේට රාත්‍රියටත් පාවිච්චි කිරීම ඒ ලග්නෙන් ඔවුන්ට ලැබෙන ගැටලු ප්‍රශ්න බාධක සෞඛ්‍ය ගැටලු ඉතා විශාල ප්‍රමාණයක් ගලව ගන්න හේතුවක් වෙනවා කියන එක තමයි වේදේ සඳහන් වෙන්නේ මේ ජනදරි අසන්ත මහත්මයා මේ දැන් කන්‍යා ලග්න හිමි අයගේ දැන් මේ ලග්නය කොහොමද ජීවිතයට වාසනාව කැඳන තත්ත්වයක් උදා කරන්නේ ඔව් පැහැදිලිව මේ මෙතන පොඩි සීක්‍රට් එකක් තියෙනවා ජනදරි මේ කන්‍යා ලග්න අයගේ ඔය මන්ත්‍රම් එක වගේම කන්‍යා ලග්න අයට විශේෂ වූ ආකාරයක් තියෙනවා ජීවිතේ ඉතා ඉක්මනින් දියුණුවක් ලබා ගන්න නම් ඔවුන්ගේ නම මාරු කරන්න ඕන මේක තමයි ප්‍රධාන ශාන්ති කර්මීය වේදිතා රහසිගතල ශාන්ති කර්මයක් නාම ග්‍රාම නාමාක්ෂර මාරු කරනවා කියන්නේ අසන්ත මහත්මයා දැන් නම මාරු කරනවා කියලා කිව්ව කාරණාවේදී දැන් අපි උපන් වෙලාවත් එක්ක දැන් ඔය අදාළ ලග්නේ තීරණය කියලා කේන්ද්‍රයේ කොටු වලට එන්න ඕන ග්‍රහයන් කවුද කියන එක තීරණය කළා. එතකොට අකුරක් දීලා ඒ අකුරට ගැලපෙන නම දාන්නේ. පසු කාලීනව එතකොට මේ නම වෙනස් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඒක සුදුසු කාලය සුදුසු අවස්ථාව තමන්ගේ කර්ම කොමන ප්‍රමාණයකට ප්‍රරෝහණය වෙලා තියෙනවද කියන කොටස මේ හැම දෙයක් එක්කම යම් අවස්ථාවක් තීරණය කරන්න ඕනේ එක තමන්ගේ පැහැදිලිවම දෛවඥා විසින් නාම අක්ෂර මාරු කළ යුතු ආකාරය හානියක් නොවන අවස්ථාව හානියක් නොවන දශාව හානියක් නොවන අන්තර දශාව හානියක් නොවන ප්‍රත්‍යන්තර දශාව ආදී මේ මහ දශා අන්තර දශා ප්‍රත්‍යන්තර දශා කියන කොටස් සෝදනයකින් පසුව නම මාරු කිරීම පැහැදිලිවම අවුරුදු 20ක් ඉදිරියට අර අපි කියන්නේ ෆාස්ට් ෆෝවර්ඩ් දැම්මා කියලා ඔව් මින් ඉදිරි එම මාරු කරන මොහොතේදී සිට අපි කියමුද 2020 දී මාරු කරා කියලා ඒ ජන්මියෙක් 2040 දී ලබන දියුණුව ඉමීඩියට්ලි 2021 දී ලබනවා කියන එක තමයි මොණිවරුන්ගේ ශ්ලෝකවල සඳහන් වෙන්නේ. හැබැයි මේක කන්‍යාවට විශේෂ වූ ලක්ෂණයක්. මේක අනිත් හැම ලග්නයකටම කරන්න උත්සාහ කරන්න එපා. මොකද
සමහර ලග්නවල බහුතරයකට ඒක ගැළපෙන්නේ නැහැ. ඒක උප්පත්ති අවස්ථාවේදී පිහිටවන්නට යෙදුණු ආයුෂ ගණනයට සදා යෝග්‍ය වූ අක්ෂරයක් එක්ක යන්න ඕන. මෙහිදී විශේෂත්වයක් තියෙනවා තමන්ගේ ඒ ආයුෂ සම්බන්ධ අක්ෂරය යටපත් කරලා වර්ධනයට ගන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මෙහිදී අනුශාහණියක් ඇති වෙන්නේ නැහැ. කන්‍යාවට මේ शांति कर्म इद्रिपत कले पेहदिम नवतत् कन्यावट कलाट अनीमेश वशभ थवती नो तव लग्न दिखरण पुलवांग यम अनीत हेम लग्नेटम हबै सुदुसु कालेकदी सुदुसु आकारेकिं सुदुसु शोधनयाक सहितव निवरदी अक्षरयाक सहितव नामाक्षर गलपीम किं करंडोन तत्व्याक्यनिक तमा मे जनादरी वेदे සඳහන් වෙන්නේ ඉතින් අසන්ත මහත්මයා දැන් අපි නිරන්තරයෙන්ම පෙර වැඩසටහන වලදීත් කතා බහ කළා අදාළ ලග්නේට සුබ වර්ණයක් තියෙනවා ඔව් එහෙම නැත්නම් සුබ කටයුතු වලට හොඳ ස්ථාන තියෙනවා දැන් කන්‍යා ලග්නේට කොහොමද මේ ස්ථාන සහ වර්ණයන් ගැලපෙන්නේ මෙහෙමයි අලුපාට යෝග්‍ය වෙන අවස්ථාවක් තියෙනවා පැහැදිලිවම කන්‍යාවේදී තියෙනවා जनाधि वे मंत्रे पाविच्य किरीम वर्णे पाविच्य करणवाट वड मे मेतन कियान हेतु मेकाई मे एक्यक् लग्न वलट एक्यक् भाव वलट एक्यक् राशि वलट एक्यक् शांति कर्म तीन नमुत् मेहिदी अर मंत्रे पाविच्य किरीम वडा योग्याई मुकत खान्यावे एक्किनिकट इता परस्परवु अंत तीन वाणि एतकोट සමහර අවස්ථාවලදී අර වර්ණය පාවිච්චි කිරීම වෙනත් අන්තයක් ක්‍රියාත්මක වුණොත් ගැටලුවක්. එහෙදී නැවත පරීක්ෂාවක යෙදෙන්න ඕන. ඒකයි මන්ත්‍රය පාවිච්චි කරන්න දුන්නේ. එහෙමනම් ඔබට පැහැදිලි දීර්ඝ විස්තරයක් ලැබුණා කන්‍යා ලග්නයේ හිමි ඔබට කොහොමද ඔබේ ජීවිතයේ ගති පැවතුම් වෙනස් වෙන්නේ සහ වෙනස් කළගත යුත්තේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව ගැන ඔබට තිබෙන ගැටලු අපිට යොමු කරන්න 0758750750 දුරකථන අංකයට WhatsApp මාර්ගයෙන් ඔබේ ගැටලු යොමු කරන්න අපි ඉදිරි වේදාංග වැඩසටහන් වලදී ඔබේ ගැටලුවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට සූදානම්. ඉතින් අද දවසේදී අපි වැඩසටහන හමාර කරනවා බොහොම ස්තුතියි කතා බහට එකතු වුණාට පානදුර ශ්‍රී වාස්තු හෝම්ස් ප්‍රධානී සිවිල් ඉංජිනේරු වාස්තු විද්‍යාඥ සහ ජ්‍යොතිර්වේදී අසන්තද සිල්වා මහතාට ස්තුතියි ඔබතුමන්ට අපි ඉදිරි වැඩසටහනකදී इदरी लग्न की ही पे पीली पांडव कथा पहा करम सुबह दावा साक्षी